දළදා පෙරහැර ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ උත්සවවලින් පැරණිත මහා උත්කර්ෂවත් මේකකි. නැටුම් කරුවන්, බෙර කරුවන්, ගිනි පුපුරවන්නන් සහ අලංකාර ලෙස සරසන ලද අලියතුන් ඇතුළත් වේ. මෙය පවත්වනු ලබන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු වදාළ ප්‍රථම ධර්මයේ සිහිපත් කරන මාසය වන ඇසළ මාසයේදී. එනම් ජූලි හෝ අගෝස්තු මාසවලදී. මහනුවර ඇසළ පෙරහැර දින 10ක් පුරාට පැවැත්වෙන අතර පෙරහැර පවත්වනු ලබන්නේ දළදා සමිඳුන් සහ නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි යන දෙවිවරුන් සතර දෙනාට ගෞරව දැක්වීම සඳහා ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී හේමමාලා කුමරිය දන්ත කුමරු සමගින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දබදිව කලිඟු රටේ සිට ලංකාවට වැඩම කර වූ. ඒ සිදු වී ඇත්තේ Siri මේඝවර්ණ රජ සමයේදී. දළදා වහන්සේ මේඝගිරි විහාරයට නොහොත් ඉසුරු මුනියට වැඩම කරවන ලදී. ප්‍රථම දළදා පෙරහැර පවත්වන ලද්දේ කිත්සිරි මෙවන් රජ සමයේ බව මහා වංශයේ 37 වන පරිච්ඡේදයේ සඳහන් වේ. වසරකට වරක් දළදා වහන්සේ අනුරාධපුර නගරයේ වටා වැඩම කළ යුතු බවට කිත්සිරි මේඝවර්ණ රජුගේ නියෝගය අනුව විදේශ ආක්‍රමණ වලින් බාධා ඇති වුවද ඇසළ පෙරහැර රජවරුන්ගේ අනුග්‍රහයෙන් සිදු විය. ඇසළ පෙරහැර පිළිබඳ වඩාත් හෙළිදරව් වන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් නම් චීන ජාතික වන්දනාකරු විසින් රචිත ග්‍රන්ථයේය. දළදා පෙරහැර ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව සඳහන් වේ. වරින් වර සිදු වූ ආක්‍රමණ හේතුවෙන් රාජධානියේ ආසනය අනුරාධපුරයේ මාරු විය. පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර යන සෑම රාජධානියකම දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා නව විහාරයන් ඉදිකරන ලදී. කුරුණෑගල රාජධානියෙන් පසු මහනුවර රාජධානි කාල සමයේදී විදේශීය ආක්‍රමණ නිසා දළදා පෙරහැර කරවීමට වඩා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ කාර්ය විය. ක්‍රිස්තු වර්ෂ 1592 සිට 1604 දක්වා රජ කළ පළමුවන විමල ධර්මසූරිය රජතුමා පෘතුගීසි පාලනයට එරෙහිව සටන් කරන ලද රජෙකි. ඔහු විසින් කන්ද උඩරට රාජධානිය ආරම්භ කරන ලදී. මෙම අවධියේදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා ඒ සංගවා තිබී ඇත්තේ සබරගමුවේ දෙල්ගමු විහාරයේ කුරහන් ගලක් තුලේ. ඉන්පසු දෙල්ගමුවේ සිට කන්ද උඩරටට වැඩමවා දළදා පෙරහැර කරවූ බව සඳහන් වේ. එය කන්ද උඩරට පැවැත්වුණු පළමු පෙරහැරයි. නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි යන දෙවිවරුන් සතර දෙනාට ගෞරව දැක්වීම සඳහා ඇසළ පෙරහැර පළමුවන විමල ධර්මසූරිය රජු විසින් ආරම්භ කරන ලද බව සඳහන් වේ. දෙවියන් උදෙසා පැවැත්වූ ඇසළ පෙරහැර දළදා පෙරහැර සමග එක්කොට පෙරහැර කරවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්ය. සියලු රටවැසියන් නියෝජනය වන පරිදි එක් එක් දිසාවන් සහ ප්‍රදේශයන් සඳහා වෙන් වූ කොඩි ගෙන යාම වගේම රජතුමාද මහත් රාජ ලීලාවෙන් ගමන් කිරීම මෙම පෙරහැරේදී සිදු වූ බව සඳහන් වේ. 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් අතර පත්වීමෙන් පසු දළදා වහන්සේගේ භාරකාරීත්වය මල්වතු හා අස්ගිරි විහාරයන්ට පැවරුණි. රජතුමා නොමැති විට සාමාන්‍ය පරිපාලන කටයුතු මෙහෙවීම සඳහා දියවඩන නිලමේ නමින් ගිහි භාරකරුවෙක් පත් කරන ලදී. 1818 කැරැල්ලෙන් පසු වසර 10ක් පමණ පෙරහැර කරවා නැති බව සඳහන් වේ. පසුව 1828 දී දළදා ප්‍රදර්ශනයක් හා දළදා පෙරහැර කරවූ බව සඳහන් වේ. මෙම පෙරහැරින් පසු මහවැසි ඇදහැලි මහ ගම් වතුරද්ද ගැලූ බව දළදා වතුර වැනි ග්‍රන්ථවල සඳහන් වේ. දියවඩන නිලමේ විසින් වාර්ෂිකව නිකුත් කරන පෙරහැර වට්ටෝරුවට අනුව පෙරහැර පවත්වනු ලබයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ භෝග වගාවට අවශ්‍ය වර්ෂාපතනය ලබාගෙන රාජධානියේ ඉඩම් සරුසාර කරන මෙන් ඉල්ලා දෙවියන්ගෙන් ආශිර්වාද පැතීම.